Good, and we do have Vanidu Hasaranga for the post-match presser following the T20 T20. I know he's going to ask the first question. Please raise your hand. Sachin Piris, you can go ahead, please. Vanidu, ඔබට කඩලු හතරක දශකමක් දක්වන්න හැකියාව ලැබුණා. නමුත් අවසනම් තිදිර තරගයේ පරාජයටපත් වුණා. මොකද හිතෙන්නේ තරගයේ ගැන? මොකද වුණේ අපිට තරගයට? මට පොඩ්ඩක් මුල් ටික ඇහුනේ. වනිදු ඔබ දැන් එනවාද? ඔව් එනවා. ඔව් වනිදු ඔබ කඩලු හතරක සුපිරි දශකමක් දැක්වීමට සමත් වුණා. නමුත් තරගයේ අවසනම් තිදිර අපිට පරාජය වෙන්න වුණා. මොකද වුණේ තරගයට? තරගයට අපි අපුණු 27 25ක් ඩිෆෙන්ඩ් කරන්න ගියේ ඉතින් විකට් එක කැපුණා මම මට හිතුනේ මම මහේෂ් අපි දෙන්න විකට් ගත්තොත් මොකද විකට් එක කැපෙන නිසා අපි විකට් ගත්තොත් උඩින් අපිට මේ ලකුණු 25 වුණාට 125 වුණාට ගේම් එක වෙනස් කරන්න පුළුවන් කියලා හිතුණා ඉතින් අපිට තව ලකුණු 15ක් 20ක් මං හිතන්නේ බැට් කරද්දී ෂෝට් වුණා බැට්ස්මන්ලා අතින් මං හිතන්නේ ඒක තමයි ගොඩක් වෙලාවට අපිට මැච් එක පරා දෙන්න හේතුව සහ අපිට ඔව් ලකුණු ඒ ලකුණු 15 20 අපිට බැට්ස්මන්ලා ටිකකින් අපිට ආව නම් මං හිතන්නේ මැච් එක තව අපි අපේ පැත්තට හැරෙන්න තිබුණා Vidhu, you can go ahead with your question, please. වනිදු පිච් එක ඊට වඩා ස්ලෝ වුණාද මේ මොකද අපි දැක්ක ගොඩක් දුෂ්මන්ත ශාමීර එහෙම ස්ලෝ බෝල්ස් ගොඩක් පාවිච්චි කරනවා සහ චාමික පන්දු යව්වේ නැත්තේ ඇයි ඔයා කිව්වා වගේ අපි අද තරඟයේ ක්‍රීඩා කරෙත් ඊයේ තරඟයේ ක්‍රීඩා කරපු විකට් එකේමයි ඉතින් විකට් එක ස්ලෝ වුණා අපි එයාලා බෝල් කරනකොට අපි දැක්ක එයාලගේ ස්පිනර්ස්ලා ස්පිනර්ස්ලා දෙන්නත් බෝලේ ටර්න් කරා ඉතින් විකට් එක ස්ලෝ වුණා සහ චාමික බෝල් කරේ නැත්නම් අපිට බෝඩ් එකේ තිබුණේ ලකුණු 125යි මං හිතන්නේ ඒ 125 ඩිෆෙන්ඩ් කරන්න වටත් වැඩිය අපිට ඕනුනේ විකට් ටික ගන්න යාළගේ ඉතින් මං හිතන්නේ දසුන් ඒ වෙලාවේ විකට් ගන්න ස්පින් එකෙන් තමයි ගොඩක් වෙලාවට බෝල් කරන්න බැඩුවේ සහ ෆාස්ට් බෝලර්ස් ලගිනුත් ස්ලෝ බෝල්ස් වලින් ගොඩක් ගියේ වනිදු අපි දැක්ක ඔබ මේ ඉතා විශිෂ්ටාකාරෙන් පන්දු යවන විශේෂම ඔබත් එක්ක එකට ක්‍රීඩා කරපු ග්ලෙන් මැක්සෙල්ගේ IPL තරඟාවලියේදී එකට ක්‍රීඩා කරපු මැක්සෙල්ගේ කඩුල්ල ඔබ දවාගත්තා මේ සඳහා කොච්චර දායක වුණාද ඔබට IPL අත්දැකීම IPL අත්දැකීම කියන්නේ මං IPL අපි දෙන්නම එක ටීම් එකේ සෙල්ලම් කරේ ඉතින් එහෙම ඒක මං හිතන්නේ නෑ ලොකුවට බලපෑවා කියලා IPL එකේ මොකද මං වැඩි ප්‍රැක්ටිස් වල මං එයා එහෙම බෝල් කරන්නේ නෑ එයාට මං හිතන්නේ ඇති IPL එකේ අත්දැකීමක් තියෙන්නේ නැති කියලා එයාට බෝල් කරද්දී අනිත් අයට බෝල් කරද්දී IPL අනිත් ටීම් වල ගහන අයට ප්ලෑන් කරපු දේ මට ගොඩක් වැදගත් වුණා සහ IPL එකේ මට වැදගත් වුණා මැක්ස්වෙල්ට බෝල් කරද්දී එයා වැඩිපුර ගහන තැන් මොනවාද කියලා මට දැනගන්න පුළුවන් වුණා. ඒක ඒක තමයි ගොඩක් වැදගත් උනේ. සචින් පීරිස් go ahead with your question. වනිදු දැන් පළවෙනි තරගයේදී අපිට අපිට එක දු කඩුල්ලක් හෝ දවා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. දෙවෙනි තරගයට එනකොට මොනවාද ටිකක් හරි අපිට හදා ගන්න පුළුවන් අඩුපාඩු මොන වගේ ගේම් චේන්ජ් එකක් එක්ක දාවේ අපිට විකට් හතක් දවා ගැනීමට හැකියාවක් ලැබුණා එකම තනතිරු. ඔ මං ඊයේ මං දැන් ටියර් කලින් කිව්වා වගේ පළමු තරගයේ ක්‍රීඩා කරපු තනතිරුම තමයි අපි දෙවෙනි අදත් ක්‍රීඩා කරේ. ඉතින් අපි දැක්ක ඊයේ විකට් එක ඊයේ සැටින් සැරේට පොඩ්ඩක් වැස්සා විටින් විට වැස්සා ඉතින් අර ඒක නිසා මං හිතන්නේ ඊයේ විකට් එක පොඩ්ඩක් හොඳ වුණා මොකද අපි බැට් කරද්දී අපේ අන්තිම ටිකේදී වැස්සා ආපහු එයාලා බැට් කරනකොට වැස්සා අර එහෙම වැස්සම මං හිතන්නේ විකට් එක පොඩ්ඩක් තෙත ගතියට ඇවිල්ලා මං හිතන්නේ විකට් එක ඊයේ පොඩ්ඩක් ෆ්ලැට් වුණා සහ අපිට පන්දු යවද්දී මං හිතන්නේ අපේ පන්දු යවන්නන්ට බෝලේ ග්‍රිප් කරන්න ලේසි වුණ නෑ ඊයේ අද
අපි එයාලට බෝල් කරේ මේ විකට් එකේ 4th ඉනින් එකේ. ඉතින් අර ඒ ඇඩ්වාන්ටේජ් එක තිබුණා අපි බෝල් කරද්දි අද මැච් එකේ. Andrewfeder, please go ahead with your question. වනිඳු ඔවුන්ගේ පිතිකරුව ගොඩක් වෙලාවට ඔයාට ෆස්ට් ඕවර් එකේ නම්ම පීඩන ඇකෙල්ල කරන්න වගේ එන්නේ අපි දකින විදිහට. ඒ වගේ තත්ත්වයක් තියෙනකොට කොයි ඔයාට අද කඩු ලබා ගන්න හැකියාවක් තිබුණා, කොයි වගේ දෙයක්ද ඒකට කියන්නේ උදව් වෙන්නේ ඔයාට? ඒක අත්දැකීමෙන් එන දෙයක්ද නැත්නම් කොන්ෆිඩන්ස් එකෙන් එන දෙයක්ද? කොහොමද ඔයා ඒගොල්ලෝ ඔයාට ප්‍රහාරයක් එල්ල කරන්න යනකොට ඒකෙන් ජය ගන්න කියන්නේ කොහොමද? ඒ කියන්නේ අපිට කියන්නේ ඊයේ මැච් එකේ මම බෝල් කරා, මට ඕවර්ස් දෙකට 27ක් ගැහුවා. එයාලා ගැහුවේ මොකද, එයාලා පොඩි ස්කෝ එකක් චේස් කරද්දී ඕනම ටීම් එකකට මං හිතන්නේ ප්‍රෙෂර් එක ගොඩක් අඩුයි. මොකද ප්‍රෙෂර් එක තියෙන්නේ එතකොට අපේ පැත්තේ. මොකද අපි ඩිෆෙන්ඩ් කරන්න යන්නේ පොඩි ලකුණු ගානක්. ඉතින් අර එහෙම වෙනකොට එයාලා ගොඩක් ට්‍රයි කරනවා ඇටැක් කරන්න. සහ මේ වගේ ටීම් එකක් කොහොමත් මට ඇටැක් කරන්න බලනවා මගේ පළවෙනි ඕවරේ දෙකේ. මොකද එයාලා මට ඇටැක් කරලා ඉවර වෙලා එයාලා මාව ගේම් එකෙන් එළියට තල්ලු කරොත් එයාලා දන්නවා එයාලා උඩ ඉන්නේ කියලා මට හිතෙන දේ. ඉතින් අර ඒක නිසා එයාලා ඒක වෙන්නේ නැති මට ගොඩක් වෙලාවට මා පළවෙනි ඕවරේ දෙකේ මට ඇටැක් කරන්නේ ගේම් එකෙන් මාව එළියට ඇදලා දාන්න. ඉතින් ඇටැක් කරද්දී බෝල් කරන්න මම ගොඩක් කැමතියි. මොකද බැට්ස්මන් ලැවිල්ලා මට වහලා ඩිෆෙන්ස් ගගහ ගහනවට වැඩිය මං කැමති මට ඇටැක් කරද්දි මං දන්නවා මට විකට් ගන්න පුළුවන්. ඒක නිසා මං ගොඩක් කැමති ඇටැක් මට ඇටැක් කරනවා නම් මොකද මට විකට් ගන්න පුළුවන් නිසා. ඒතකොට මට ටීම් එකට මට විකට් සරන් දෙන්න පුළුවන්. විදු ගෝ හෙඩ් විත් ද සෙකන්ඩ් ක්වෙස්චන්. වනිඳු අපි දැක්කා මේ මාලි අයියා බවුන්ඩරි ලයින් එකේ ඉඳලා හැමතිස්සෙම උපදෙස් දෙනවා. කොහොමද මේ බෝලින් ප්ලෑන් එකට සහ මේ බෝලින් ස්ට්‍රැටජි එකට මාලි අයියාගෙන් ලැබෙන සහයෝගය? ඔව් අපි හැමෝම දන්නවා මාලි අයියාන්නේ කවුද කියලා. ඉතින් මාලි අයියා වගේ කෙනෙක් ටීම් එකට ඉන්නවා කියන්නේ මම හිතන්නේ ෆාස්ට් බෝලර්ස්ලට ස්පිනර්ස් ෆාස්ට් බෝලර්ස්ලට විතරනේ ස්පිනර්ස්ලට සහ බැට්ස්මන්ලට උනත් ඒක ලොකු දෙයක්. මොකද එයා ගහලා තියෙන ක්‍රිකට් එක නැෂනල් ටීම් එකට සහ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලට අපි හැමෝම දන්නවා එයා අනිත් එක මේ ෆෝමැට් එක T20 ෆෝමැට් එකේ එයා මොන වගේ දෙයක්ද කරේ කියලා. ඉතින් ඒ සපෝට් එක මං හිතන්නේ ඇත්තටම ගොඩක් වටිනවා මේ ටීම් එකේ ඉන්න හැම කෙනෙක්ට. මොකද එයා වගේ කෙනෙක් ඇවිල්ලා අපිට දෙයක් කියනවා කියන්නේ අපි අනිවාර්යෙන් දන්නවා එයා කියන්නේ අපිට වැදගත් දෙයක් කියලා. ඉතින් අර ඒ සපෝට් එක මං හිතන්නේ ටීම් එකක් විදිහට අපිට ගොඩක් වටිනවා. We are going in for two more questions. One Danushka Aravind, you can ask. The next one Andrewfeder, you can ask. Danushka Aravind. වනිඳු අපි දැක්ක දැන් මේ තරඟ දෙකේදීම පිටියක් කරන අංශයෙන් තරම්ම සාර්ථක වෙන්න අපිට හැකියාවක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම ලකුණු 130 සීමාවත් අපිට පන්න ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ ගැන ටීම් එක ඇතුලේ මොනවද කතාව බාට ලකුණේ ඊයේ දවසේදී එය අදත් ක්‍රියාත්මක වුණේ නැහැ. ඉතින් මේක මගහරවා ගන්න මොකද්ද කණ්ඩායමක් විදියට කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් අපි ඊයේ මැච් එකේ අපි ඕවර්ස් 12ට 101යි අපේ අවාසනාවට එකම ඕවරේ විකට් තුනක් ගියා ඊයේ මැච් එකේ. සහ අදත් අපේ උඩ ටික හොඳට බැට් කරගෙන ආවා. ඒ ඇවිල්ලා අපිට පොඩ්ඩක් අපේ ලෝ මිඩ් ලෝඩ් එකයි යට ටිකයි අපිට අපේ එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. මොකද එතන ඉන්න බැට්ස්මන්ලා ටික පොඩ්ඩක් මේ වෙලාවේ එයාලගේ ෆෝම් එකේ නැහැ. ඉතින් අපි ඒක පිළිගන්න ඕන. ඉතින් අපි ටීම් එකක් විදියට අපි පුළුවන් තරම් බලන්න ඕන බැට්ස්මන්ලා ගහලා දෙන ලකුණු ටික බෝලර්ස්ලා කොහොමද ඩිෆෙන්ඩ් කරන්නේ. එතකොට බෝලර්ස්ලා අඩු බෝල් කරලි වරලා බැට්ස්මන්ලට දෙන ටාගට් එක කොහොමද බැට්ස්මන්ලා ගහන්නේ. ටීම් එකක් විදියට අපි නිතරම බලන්නේ. ඉතින් අපේ බැටින් වල මං හිතන්නේ තව පොඩි 10% පොඩ්ඩක් අපිට ඇඩ් කරගන්න පුළුවන් නම් ඊළඟ ගේම් එකේ සහ ඊළඟ තරගාවලිය වල මං හිතන්නේ ටීම් එකක් විදියට අපි ටාගට් කරන්නේ වර්ල්ඩ් කප් එක අපිට
අපේ බැට්ස්මන් ලා ටිකයි බෝලර්ස් ලා ටිකයි හරි පීකේට එන්න පුළුවන් නම් වර්ල්ඩ් කප් එක ලඟ වෙන්න අපිට ඒක තමයි ටීම් එකක් විදිහට වෙන්න ඕනේ. ඉතින් අපි ඒක තමයි අපි ටාගට් කරන්නේ. ගිය මේ තරඟ දෙකේ අපේ බැටින් වලින් පොඩි මිස්ටේක්ස් ටිකක් වුණා. ඉතින් මම හිතන්නේ ටීම් එකක් විදිහට අපි ඔක්කොම ඇග්‍රී වෙනවා ඒකට. සහ අපි බලනවා ටීම් එකක් විදිහට අපි කොහොමද ඊළඟ මැච් එක වෙනකොට හොඳ කම්බැක් එකක් දෙන්නේ කියලා. And ask your question, please. වනිදු අපි දන්න මේ මේ මැච් දෙකේ ප්‍රතිකරණයේ දුර්වලතා හින්දා තමයි ගොඩක් පරාජයට හේතු වුනේ. නමුත් يعني වර්ල්ඩ් කප් එක දිහා බලනවා නම් පන්දු යාන යාන අංශයෙන් කොයි වගේ දියුණුවක්ද ඔයා දකින්න කැමති, කොයි වගේ දේවල්ද ඉම්ප්‍රූව් කරගන්න ඕනේ ඔක්තෝබර් මාසෙට කලින්? කට්ටියම අපිට තියෙනවා හොඳ වයිට් බෝල් සීරීස් ටියක් තියෙනවා. මං කතා කරන්නේ 1 day T20 දෙකේම වයිට් බෝල් සීරීස් ටිය හොඳ සීරීස් දෙකක් තුනක් තියෙනවා අපිට. මම හිතන්නේ අපි ඒකෙන් අපි අන්තිම වෙනකොට අපිට පුළුවන් අපේ බැටින් සහ අපේ බෝලින් දෙකම එක ලෙවල් එකකට ගේන්න. මං හිතන්නේ ටීම් එකක් විදිහට ඒක ගොඩක් හොඳ අවස්ථාවක් වර්ල්ඩ් කප් එකට යන්න කලින්. ඉතින් බෝලින් අංශයෙන් මම හිතන්නේ අපේ බෝලර්ස්ලා ඇත්තටම මේ වෙලාවේ හොඳටම බෝල් කරනවා. අපි ඒක පිළිගන්න ඕනේ. මොකද අපි 125ක් වගේ ලකුණු තත්වයක් අපි මේ වගේ කණ්ඩායමක් එක්ක අපි ක්ලෝස් වෙනවා කියන්නේ මම හිතන්නේ අපේ පන්දු යවන්නන් ඇත්තටම හොඳට පන්දු යවනවා. ඉතින් මම හිතන්නේ වර්ල්ඩ් කප් එක ලඟ වෙනකොට ඔක්තෝබර් වෙනකොට මං හිතන්නේ අපේ තව ඉම්ප්‍රූව් වෙයි, අනිවාර්යෙන් ඉම්ප්‍රූව් වෙයි. අපි මැච් ගහන්න මම හිතන්නේ මැච්චේට අපේ පන්දු යවන්නන් ඉම්ප්‍රූව් වෙනවා. ඉතින් ඒ වගේම අපි දැන් ටාගට් කරනවා අපේ බැට්ස්මන්ලත් ඒ තත්ත්වෙට කොහොම හරි ගෙන්නගෙන ටීම් එකක් විදිහට වර්ල්ඩ් කප් එකට යන්න. I'll go for another one more question, Sachin Peris. That would be the last one. Okay, thank you. Vanindu, then palamu taranga dekama balanna godak prekshaka ewillla thibba, tickets okkoma sold out ela thibba. Then adha tarangedi apita palawen tarangeta wada honda abiyogayak laba denna puluwan una. Deweni tarangeth godak tickets sold out ela thiyenne. Palle kale tarange balanna inna prekshakeinta kandayamak widiyata mokakda obata kiyanne? ඔව්, ඇත්තටම ගිය තරඟ දෙකේදී අද තරඟයේ 30 තරඟෙත් අපි දැක්කා ප්‍රේක්ෂකයන් ගොඩක් අපිට ඒ කියන්නේ චියර් කරලා අපිට අපිව දිරිමත් කරනවා. ඉතින් ඇත්තටම කාලෙකින් ප්‍රේක්ෂකයන්ට තරඟයක් බලන්න පුළුවන් වෙන්නේ කොවිඩ් නිසා. ඉතින් ඒ වගේම රටේ පවතින තත්ත්වෙත් එක්ක ප්‍රේක්ෂකයන් මේ වෙලාවේ අපිට මේ විදිහට අපිව දිරිමත් කරනවා කියන්නේ ඇත්තටම ඒක ඇත්තටම ලොකු දෙයක්. ටීම් එකක් විදියට අපිත් ගොඩක් කාලෙකින් අපේ ප්‍රේක්ෂකයන් තරඟේ නරඹද්දී අපි ප්ලේ කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒක ඇත්තටම අපිට ගොඩක් වටිනවා. ඒ ප්‍රේක්ෂකයන් අපිට දෙන සහයෝගය ඇත්තටම, මොකද අද තරඟේ 30 තරඟෙත් අපි දැක්කා ග්‍රවුන්ඩ් එකම් පැක් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක් එනවා කියන්නේ ඇත්තටම අපිට ටීම් එකක් විදියට අපිට මාර සතුටුයි. මොකද ප්‍රේක්ෂකයන් අපිට දෙන ඒ උද්‍යෝගයේ මං හිතන්නේ ටීම් එකක් විදියට අපිට මාර වටිනවා. මොකද එයාලා බෝලෙන් බෝලෙට චියර් කරනවා. ඉතින් ඒක ගොඩක් වටිනවා. මං හිතන්නේ 3 තරඟෙත් සහ 1 day 5 මං හිතනවා ප්‍රේක්ෂකයන්ගෙන් අපිට ඔය විදියටම චියර් එක අපිට ලැබෙයි කියලා. මොකද අපි නිතරම බලන්නේ තරඟ ජයග්‍රහණය කරන්න, අපි තරඟ පරාජය වෙන්න අපි හිතලා පරාජය වෙන්නේ නැහැ. ඒක ඕන කෙනෙක් දන්නවා. ඉතින් අපිටත් ඕන අපේ රට ජයග්‍රහණය කරන්න. ඉතින් මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා මේ වෙලාවේ රටේ තියෙන තත්ත්වයක් එක්ක ඔයාලා මේ විදිහටම අපිට හැම තරඟයක්ම නරඹන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක දිගටම ගෙනියන්න කියලා මම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලනවා. සහ මම එයාලට ස්තුතිවන්ත වෙනවා මේ තරඟ දෙකේදී අපිට ලබා දුන්නු සහයෝගයට. So with that, we are ending the briefing. Thank you very much, Vanidu, for taking part, and also the journalist that ends the briefing. Thank you. Thank you.